आचार्य हर्षदी प्रेसमे අරුණෝදය මාවත බල ප්‍රදේශයේ මේ පවත්වන ජන හමුව කෝට්ටේ මැතිවරණ කොට්ටාසේ අපේ හිතාදර ගරු හර්ෂද සිල්වා ඇමතිතුමාගේ සංවිධායකත්වයෙන් මූලිකත්වයෙන් සිදු වෙන්නේ මගින් අවසරයි එවගේම චන්න විකුම් අපේ හිතාදර අපේක්ෂකතුමනි එවගේම මේ ප්‍රදේශයට නායකත්වය ලබා දෙන නයනජිත් විපක්ෂ නායකතුමනි අප හිතාදර හිතවත් මාගේ සම්බන්ධීකරණ ලේකම්තුමන්ලා වල නිමල් ආර්පීරිස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා Rodney Frazier පළාත් සභා මන්ත්‍රීතුමා සංවිධායකවරු අරුණෝදය හර බල ප්‍රදේශයේ දායබර මවුරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ඉතාමත් සතුටු වී මේ අවස්ථාවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු निवास योजना क्रम वेड़सटे तमुनासला हम दुख सप हो बल पुंची वेलाको उपतुमला समग गीवगेम मम सतुर्वेनो आडंबरवेनो अपे सहोदर अमात्यतुमा හර්ෂද සිල්වා මැතිතුමා උගතෙක් බුද්ධිමතෙක් හැටියට කෝට්ටේ පමණක් නෙවෙයි මුළු රටේම ජනතාවට සුවිශේෂී වැඩසටහනක් සුවසැරිය 19.90 වැඩසටහන එතුමා ක්‍රියාත්මක කළා. දැන් සමහර ඇත්තෝ මේ පැත්ත පලාතකට ආපු නැති පුද්ගලයෝ සුව සැරියට තමන්ගේ උපන්න සහතිකය දෙන්න හදනවා. ඒ රවටිල්ලට රටේ ජනතාව අහු වෙන්නේ නැහැ. සුව සැරිය නිර්මාතෘ හර්ෂද සිල්වා මැතිතුමාගේ ඒ දැවැන්ත උත්සාහය अनिवार्य मपेरटे इतिहास पुतटेक मम्यवस्तावे भूमाडंबरे प्रकाश मित्रवृणि मेवन विट कोविड दहनमय आसादने निसा रटे जनताव लघु पीलने दवंत असरन भावे අපේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ශක්තිමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ වෙනකොට. පොදු ජනතාව අතරේ මුදල් නැහැ. තමුන්නාසලාගේ ආදායම් මාර්ග කලංගටිය. අතට වෙනදට ලැබුණු මුදල් ප්‍රමාණය අවම වෙලා. ව්‍යාපාර වෙහිලා स्वयं रखिया खड़ा खाऊंगा डेली वेज लबना उद्गलीन असर है त्रिरोधरा तरियदान त्रियदुरान ऐतलु
විනාශ වෙන්න කියා කරන කණ්ඩායම් අන්ත අනාථ වේලා මේ වගේ අසරණ භාවයකට රටේ ජනතාව ලක් වුණාම ආණ්ඩුවක් තියෙන්නේ වැටුණු මිනිස්සයව නැගිටවන්න පීඩණයට අසහනයට ලකුණු පුද්ගලයාට අත හිත දෙන්න ඒකටයි කතර ගහලා ආණ්ඩුපත් කරගන්නේ ඒකයි ජනාධිපතිවරණේ වෙනසක් ඇති කරලා තිබුණටත් වැඩිය හොඳ දේවල් බලාපොරොත්තු වෙමින් වෙනසක් ඇති කරේ හිතවත් මිත්‍රවරුනේ දැන් වෙනස ඇති වෙලා තිබෙනවා වෙනස ඇති වෙලා තිබෙනවා විතරක් නෙවෙයි දැන් ඇඟටයි වතටයි බඩටයි කටටයි හදවතටයි හොඳටම වෙනස දැනෙන කරුණා කරලා මතක තියාගන්න මේ වර්තමාන රජය මේ හැම පවුලක් දැන් තක්සේරු කරලා තියෙන වටිනාකමක් දීලා තියෙන කමුණාංශලගේ වටිනාකම රුපියල් 5000යි මේ මෙච්චර ආර්ථික හානියක් සිදු වෙලා රජයට දෙන්න පුළුවන් සහනය 5000යි නිකමට හිතන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නම් අද දවසේ නායකයා කතරම් සහන ලැබෙනවද කමුණාංශලට කතරම් ආර්ථික ශක්තියක් ලැබෙනවද කමුණාංශලට ඉත වරුණි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට තේරුණා තමුන්නාන්සලා වැනි පොදු ජනතාවගේ හදවතේ කැකෑරෙන දුක කඳුළු වේදනාව රටට අවශ්‍ය වන්නේ ජනතාවට සහන සපයන ජනතාව සුරහින ජනතාවගේ හිතසුව පිණිස සොඳුරු නායක මනුෂ්‍යත්වයේ හඳුනන නායකත්වය මනුස්සකමක් තියෙන හිතක් පපුවක් තියෙන නායකත්වය ජනතාවට සලකන නායකත්වය තමුන්නාන්සේලට රටේ ජනතාවට මම කියන්න කැමතියි අගෝස්තු 5 වෙනිදා දුරකථනයේ ජයග්‍රහණය කරන සමගි ජන බලවේගයේ තමුන්නාන්සේලාගේ පිහිටෙන් අපි කෝට්ටෙත් දිරනවා අපි කොළඹ දිස්ත්‍රික්කයක් දිනනවා අපි ලංකාවක් දිනනවා ඒ අති විශිෂ්ට ජයග්‍රහණේ ලබනකොට මම ඔබතුමන්ලට පුරුදු වෙනවා හැම පවුලකටම කියන්නේ කෝටි ප්‍රකෝටිපතියන්ට නෙවෙයි ධන කුවේරින්ට නෙවෙයි සාමාන්‍ය ජනතාව හැම පවුලකට ආර්ථිකයේ ගොඩ නැගෙනකම් මසකට රුපියල් 20000ක් ලබා දෙන්නට අපේ ආණ්ඩුව අපකට වෙනවා අනිවාර්යෙන්ම කරනවා දැන් මේක කිව්වන් පස්සේ අනිත් ඇත්ත හොඳටම කලබල වෙලා සජිත් ප්‍රේමදාස 20000ක් දෙනවා කිව්වන් පස්සේ දැන් මට පහර පිට පහර ගන්න වට කරලම ගන්න කොහෙන්ද සල්ලි කියලා මං ඒ ඇත්තුන්ගෙන් අහන්න කැමති මෙච්චර හානියක් සිද්ධ වෙලා ඇමරිකානු ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රීඩාංගන හදන්න සල්ලි තියෙනවා 20000 දෙන්න විතරයි මේ නැත්තේ ක්‍රීඩාංගන හදන්න දිනවා ඩොලර් ලක්ෂ 400ක් ඒ ප්‍රශ්නේ ගිනිපොලි ණය ගිවිසුම් අස්සම් කරලා තියෙනවා අධිවේගී මාර්ගවල ඒව කරන්න පුළුවන් මේ 20000 දෙන්නයි හොවා මේ අවුරුදු ආරම්භයේ ඉඳලා මුදල් අච්චු ගහලා තිබෙනවා ඒ අච්චු ගහපු මුදල් වලට මොනවද උනේ මොනවටද වැය කරේ ඇයි අපේ පවුල් වලට 20000 ගන්න දෙන්න බැරි දෙහිවල ගල්කිස ප්‍රදේශයේ ඔබතුමාලා දැනගන්න ඕන
මේ කොරෝනාවක් අස්සේ මූදුවෙලි ව්‍යාපෘතියක් පටන් ගන්න. දන්නවද ගන්න? ලක්ෂ 8900යි. දැන් මොකද්ද මේකේ රහස? ඇයි ඩොලර් ලක්ෂ 400ක ක්‍රීඩාංගන හදන්න සල්ලි දෙන්නේ? රුපියල් ලක්ෂ 8900ක මූදුවෙලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සල්ලි දෙන්නේ? ඇයි 20000ට සල්ලි නැත්තේ? මොකද හේතුව? වෙන මොනවත් නෙවෙයි කොමිස්. මූදුවෙලි ව්‍යාපෘතියෙන් කොමිස් ගන්න පුළුවන්. තමන්ගේ පංගුව කපා ගන්න පුළුවන්. එතකොට මිස්ටර් 10% ක්ලා, මිස්ටර් 20% ක්ලා බිහි වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාංගණ වලින් මිස්ටර් 20% ලා බිහි වුණු ඉතිහාසය තමුන්වන්සලා හැමෝම දන්නවා. සූර්යදේව ක්‍රීඩාංගණය. පටන් ගන්නකොට ඒක ඇස්තමේන්තුවයි ඉවර කරනකොට 6 ගුණයකින් වැඩි වෙලා. 6 ගුණයකින්. එතකොට අනිවාර්යයෙන්ම හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඩොලර් ලක්ෂ 400ක් කිව්වම ඒකත් වැඩි වෙනවා 5 ගුණයකින් 6 ගුණයකින්. ඇයි? කෑම. බුරියානි, චයිනීස්, ඉන්දියන් කෑම. හොඳට ගහන්න පුළුවන්. හැබැයි අපි කියමු මේ සහෝදරයගේ පවුලට කියලා. ඒ පවුලට 20000 දෙනකොට කාටවත් කෑම වෙන්නේ නැහැ. ඇයි දෙන්නුන්නේ 20000? බැංකු කිනු මේ තැම්පත් කරන්න ඕනේ. හරි මම 20000ක් දෙනවා මේ 15ක් විතරයි දෙන්නේ මේ 5ක් මට ඕන. එහෙම කියන්න බෑ. මොකද රජයේ සල්ලි. ඒකට වග කීමකුත් තියෙනවා වගවීමකුත් තියෙනවා. විගණනයකුත් තියෙනවා. ඔඩිට් එකකුත් තියෙනවා. ඔන්න රහස. මූදු වැලි දෙයක් ප්‍රතිකරන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න පුළුවන්. අධිවේගී මාර්ගවලට ගිනි පොලි ණය කිවිසුම් ඇති කරගන්න පුළුවන්. 20000 කියනකොට මොකද්ද ගැරරින්ට භූමි දෙල් දැන්. පුදුම විදියට කලබල වෙනවා. මම ඔබතුමාලට කියන්න කැමති නැවත නැවත මේ රටේ ජනතාවට මේ ආණ්ඩුවෙන් ලැබී තිබෙන කුඩම්මගේ සැලකිල්ල වෙනුවට හැම පවුලකටම 20000 ලබා දෙනවාමයි කියන එක මම කියන්න කැමතියි. මේක අරුම පුදුම ආණ්ඩුවක්. ලෝකේ තෙල් මිල පහලටම වැටිලා. ලෝකේ අනිත් ඔක්කොම රටවල් තෙල් මිල අඩු කරනවා තමන්ගේ ජනතාවට. මේ ආණ්ඩුව විතරයි කියන්නේ මාස 12කට ආයේ තෙල් මිල වෙනස් කරන්න. කැබිනට් තීන්දුවක්. මං අහන්නේ මිත්‍රවරුනි. තෙල් මිල අඩු කරා. ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා. බඩු මිල අඩු වෙනවා. වැඩිපුර සල්ලි තමුන්නාන්සලාගේ අතේ ඉතුරු වෙනවා. එතකොට තමුන්නාන්සලා පෙරලා මුදල් වියදම් කරනවා. එතකොට කඩ ටික ව්‍යාපාර ටික ගුණ නැගෙනවා. ඒකට තමයි ආර්ථික වර්ධනය කියන්නේ. මේ කණ්ඩායමට මොලයක් නැහැ, ආර්ථික දැනුමක් නැහැ, ප්‍රතිපත්ති ගන්න දැනුමක් නැහැ. දැන් බලන්න අර ෂට්ඩවුන් එක ලොක්ඩවුන් එක කරපු හැටිම දැම්ම නේද පහළම ඉලක් 7 වලටයි පරිප්පු වලටයි. ඒකයි මම කියන්නේ මේ වැඩ කරේ ආණ්ඩුවක් කියලා. පහළම ඉල තමයි තියෙන්නේ. දින 15යි ක්‍රියාත්මක වෙන්නේ. වැඩ කරේ ආණ්ඩුවට බැරි වුණා. ඒ පොරොන්දුව ක්‍රියාත්මක කරන්න. සහල් වලට දැම්ම පහළම ඉලක් රුපියල් 90යි. මොකද උනේ? සහල් මාෆියාව තර්ජනය කරලා කිව්වා ආණ්ඩුවට නෑ මේක නක් ගන්න ඕනේ 98ට කියලා. මොකද උනේ? 90 නැග්ගා 98ට. මේ ආණ්ඩුව සහල් මාෆියාවට බයයි. දැන් එතකොට නොවැම්බර් 16 වෙනිදා මේ මහා වෙනසක් ඇති කරලා මේ අලුත් ආණ්ඩුව බිහි කරේ සහල් මාෆියාවට යට වෙන ආණ්ඩුව. නෑ එදා කිව්වේ මේ මොකද්ද මේ මහා පින්වන්ත යුගයක් නිර්මාණය වෙන්නේ. ආයේ කවදා නියගයක් එන්නේ නැහැ, ගම් වතුරක් එන්නේ නැහැ, සුළි සුළඟක් එන්නේ නැහැ, නාය යාමක් එන්නේ නැහැ, සුනාමියක්වත් එන්නේ නැහැ. එහෙමනේ කිව්වේ. එහෙම කියලා මාස 3 කවුරුත් අහලා නැති කොරෝනා. අපිත් අහලා නැහැ කොරෝනා.
කුමකරි බොරුව රැවටිල්ල හැම තැනකම කරන්නේ ප්‍රෝඩා මම බලන්න මිත්‍රවරුනේ එක ඇමතිවරේ රටටම කිව්වා මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිලයි ජල බිලයි අහෝසි කරනවා කිව්වද නැද්ද කිව්වා ඒක තමයි ඇත්ත කතාව මාර්තු විදුලි බිල අය කරන්නේ නැහැ කිව්වා ජල බිල අය කරන්නේ නැහැ කිව්වා අප්‍රේල් විදුලි බිල අය කරන්නේ නැහැ කිව්වා ජල බිල අය කරන්නේ නැහැ කිව්වා මෙන්න දැන් දැන් තමයි අපේ සහෝදර ජනතාවගේ පපුව රත් වෙන්න දැන් ඇවිල්ලා තියෙනවා මාර්තු බිලත් ඇවිල්ලා අප්‍රේල් බිලත් ඇවිල්ලා මැයි බිලත් ඇවිල්ලා තුනම එකට ඇවිල්ලා තියෙනවා ඒ විතරක් නෙමෙයි රතු නිවේදනයකුත් ඇවිල්ලා තියෙනවා මේ මේ දින ගණනින් නොගෙවුවොත් විසන්දි කරනු ලැබේ බොරුද මම කියන්නේ ඇත්තද බොරුද කියන්නේ දැන් කාලය ඇවිල්ලා තියෙනවා මිත්‍රවරුන්ගෙන් පස්සේ ඉඳලා ආණ්ඩුව විසන්දි කරන්න ඕන නෑ කරන්න පුළුවන් දෙයක් නම් කියන්න ඕන බැරි නම් කෙලින්ම කියන්නුනේ මට නම් මේක කරන්න අමාරුයි මේ රටේ මේ මේ ප්‍රශ්න තියෙනවා මේ මේ මූල්‍ය ප්‍රශ්න තියෙනවා මේ මේ අරුත තියෙනවා නමුත් කලේ මොකක්ද සම්පූර්ණ ටොම්පචයක් කිව්වේ දැන් බලන්න දැන් කමුනාසලා හොඳට දන්නවා අහුගේ ජනාධිපතිවරණේ MCC එක ගැන මොනවද කිව්වේ MCC ගිවිසුම ගැන මොනවද කිව්වේ කෑලි වලට ඉරණ දමනවායි කිව්වා ලංකාවේ කොරිඩෝවක් හැදෙනවායි කිව්වා. දලදා හාමුදුරුව වඳින්න යනකොට අටමස්ථානයේ සොළස්මස්ථානයේ වඳින්න යනකොට පාර එක පැත්තක් ඇමරිකාවේ කිව්වා අනිත් පැත්ත විතරයි අපේ ශ්‍රී ලංකාවේ කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ වන්දනාමාන කරන්නට යන්න ඇමරිකානු එම්බසියෙන් ගිහිල්ලා අවසර ගන්න සිද්ධ වෙනවායි කිව්වා. වීසා ගන්න සිද්ධ වෙනවායි කිව්වා. ඒ විතරක් නෙමෙයි නිදහස් චතුරාශ්‍රය වන්දනීය පූජනීය මහා සංඝරත්නය මාරාන්තික උපවාසත් ආරම්භ කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ඊයේ පෙරේදා මේ වර්තමාන ආණ්ඩුවේ කණ්ඩායම් ගිහිල්ලා ඇමරිකානු රජයට කියනවා අපිට තව පොඩ්ඩක් කාලෙ දෙන්න මේ MCC ගිවිසුම ගැන හිතලා දැන් නොවැම්බර් 16 ඔහොම කිව්වේ නෑ මේ හිතලා බලනවායි කියලා. කිව්වේ ඉරලා දමනවායි කියලා. දැන් ඉරලා දමනවායි කිව්ව එක දැන් හිතලා බලන්න යනවා. මතකද ජනාධිපතිවරණයෙන් පස්සේ පුංචි බෝලයක් දැම්මා. ආ මේ MCC ගිවිසුම 70ක් හොඳයි 30ක් විතරයි හොඳ නැත්තේ. මේ ආණ්ඩුව පුංචි බෝලයක් දැම්මා. ජනතාව බෝලේ දාලා බැලුවා කොහොමද පාවින්නේ කියලා ජනතාවට පොඩි ට්‍රයල් එකක් කරේ දැන් ට්‍රයල් නෙවෙයි මිත්‍රවරුනේ දැන් MCC කිවිසුම අස්සම් කරන්න යන්නේ එහෙනම් නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වරණේදී මේ රටේ ජනතාව රැවට්ටුවා MCC කිවිසුම ගැන බොරුවක් කිව්වේ ජනතාව මුලා කරන්නේ මම පැහැදිලිවම කිව්වා මම ඉන්නේ ජනතාවගේ පැත්තේ ජනතාව කියනවා නම් මේක ඉරණ දවන්න මං ඉන්නව එතන අනේ ඉතින් ජනතාව මාව විශ්වාස කරේ නැහැ දැන් MCC ගිවිසුම ඉරණොයි කියලා කියපු ඇත්තොම ආණ්ඩුවට දමලා රටේ ජනතාවට දැන් සිද්ධ වෙලා තිබෙන්නේ මොකද MCC ගිවිසුම අස්සම් කරනකම් උඩ බලාගෙන දැන් අද කවුරුත් නැහැ නේ උපවාස කරන්නේ දැන් අර කවුරුත් නැහැනේ උද්ඝෝෂණ කරන්නේ මේ බොරුව ක්‍රියාත්මක කරනවා අද කොහෙවත් නැහැනේ මාරාන්තික උපවාස අද කොහෙවත් නැහැනේ පාගම අද කොහෙවත් නැහැනේ උද්ඝෝෂණ අද කොහෙවත් නැහැනේ ස්ට්‍රයික් මේ MCC කිවිසුම ගැන මේක මට හිතන්න අපි එහෙම කරන්නේ නැහැ. නමුත් අපේ කාලෙක ඔහොම වුණා නම් මොකද වෙන්නේ? මුළු රටම ගිනි තියලා. එතකොට පොහොට්ටුවට හොඳයි බොරු කියන්න. පොහොට්ටුවට හොඳයි ජනතාවට වංචා කරන්න. මේක නම් මිත්‍රවරුනේ
वहल देशपाल ने नंबर एक क्रिया दावे दें वहल लुबावट पाक कर किया न किया न हमारे एक में हे स्वामी नी की की इन्दो मामा तमुन नास रहने किया न क्या मति नवंबर दासे रटे जनता वर वरमत दूंगा ये वरम मुखद एमसीसी की विषम इरादा मंड मैं आंडुटे एक करंड बैग कुंडक ने ऐ आंडु अमेरिका एक साथ जनपदे वाहलिक बावट पकते रहा दें आंडु ये अमेरिका वरिक में कीनो नहीं मैं सीआईए का टीन नहीं किया ला मैं आंडु ये तुरी मामले वे किया ने आंडु ये मैं अमेरिका वरिक किया ने सीआईए का रो इन्नो लो आंडु ये तुरी ये मंगाहनो एक और लोगे मुकद दिया क्यों नहीं बायना तू नंग करंड ऐ में चर अमेरिका उठ बहाल मिला भला ना इत्तेफाक ने यारों पेरुटुगामी पक्षे सामाजिक सामाजिक आवान अरे अमेरिका वे थी ना खालु सुधु बेदेन ए मियेगी ए पुत्गले आकर सिद्धू नू असाधारण एक है उद्घोषण एक करना बोले मैं वर्तमान अपे राजेट विरुद्ध बने में अरे अमेरिका वे सिद्धू नू देट उद्घोषण एक करना बोले मुकुट वेन्ने पहाड़ पीट पहलगा कांता वंट सालक बुआगा रे देख कर ये हम कराने में अमेरिका वाटे बाय बेला अमेरिका वाटे यातात तेला नहीं है ना काट वाट यातात तेने लेते क्यों हुए जनाधिपति बनने दी मित्र वरों ने एमसीसी की विस्मयन होता जनता और रहने को दें अमूतुमा देख आंडू क्रियात्मक करना मुखात्ते रटे जनता वगे अवधाने यम करनो में विनात हाथ पसीन विनस करनूल मिनिस्ट्र बालने बड़ काटा गया ना आर्थिके खड़ा बैठी में गया ना आधा एम नुला बी में गया ना मैं याना दी कारण आ गया है भाई मित्रों ने बालन्द पहुँची दवसल मुकद्द का तमात्र का अपे संगकार निग्रह कर ला महिला अपहास कर ला टी एम दिलशान लट लसित मांगलिंग लट मुत्तैया मुरलीधर लट मैं हेमो देश द्रोहियों कर ला तरंग पावा दुम नहीं किया ला बोरु अटवला मुखदमी कराने मैं कराने आर्थिके क्रिकेट पल्टर रखे जनता या वधानी होगा ला यह भी हमको राम जनता और आमतक बिना आर्थिके आधाय मार्गे आर्थिके खड़ा बैठी में याना दी देगा मंग आडंबरिंग क्या ने कहा थी समग्री जनाबाल देगे अभी भी तराई देदा सेकोला है अबे वीरोदा रखन्दा है मिन मिन पहली हिटी एक ने का मम्मी अवस्था भी क्या ने कहा थी अभी केले है गुना दान बाल देगा तो जनता वगे हदगस्म ये वगे मराठे सत्य अवगुध कर हाल ही में बिला तीनों मित्रों ने जनता वादी जनहित कामी प्रगतिशील सामान्य जनता वाके हदबद हंदुलन अलूट गमनक किया ये गमन यान ने दुर्घटने अभी लहस्ती सामग्री जाने वाले व्यक्ति अभी लहस्ती वो तुम्हारे लासीरु देना हर्षित सिल्लो में तुम्हारे जाय ग्रहणे धावुल करने ने सुअसरीय निर्मात ඉහලින්ම දිනවන්නේ කියලා මම මේ සාකච්ඡා කරා. මෙවර මමත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙනවා. චන්න විගුම් අපේ සහෝදර දෙහිවල සංවිධායකතුමත් ඉදිරිපත් වෙනවා. හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉන්නවා. ජන හිත හඳුනන ජන දුක අවබෝධ කරගන්න. ප්‍රගතිශීලී කණ්ඩායම. දුරකථනයේ දිනවන. නැවතත් වරක් මේ රටේ පොදු ජන යුගය අපි ක්‍රියාත්මක කරනවා කියලා प्रकाश करमीन सियलूम देनाट तेरवान सरनाय अस्सलाम वालेकुम वणक्कम देवी ग्राम डिस्ट्रिक्ट के पत्तु तनक वेदुनु अपेक्षकयन सिजदा अपरई अभिभावयामिन साताक योजन अभिभावयामिन अतिबलंत जायग्रहणयक् लबेवेन एवगेम श्री जयद्रुपुर कोट्टे आसनोर देवा
है।